දුකක් කැපකිරීමක් වේදනාවක් පස්සේ යම් ජයග්‍රහණයක් තියෙන බව ස්වාමින් වහන්සේ අද ඔබට මට මතක් කරනවා. උන්වහන්සේ කුරුසේ මරණය විඳලා තමයි උත්තාන වුණේ. මුළු කිතුන සභාව අප්‍රමාණව වේදනාව විඳලා ජීවිත පූජා කරලා තුන්වන හතරවන සියවස වෙද්දී බොහොම ශක්තිමත් සභාවක් බවට පත් වුණා. ඒ නිසාම තමයි උන්වහන්සේ අද දේවචිතන මතක් කරන්නේ. සුළු මොහොතකින් නුඹ මාව නොදකීවි. හැබැයි තවත් සුළු මොහොතකින් ඔබ මාව දකීවි. උන්වහන්සේව නොදකීම තුළ අපිට වේදනාවක් තියෙනා වගේම උන්වහන්සේව දැකීම තුළ අපිට සන්තෝෂයක් ඇති වෙනවා. අපේ ජීවිතේ දුක වේදනාවත් එක්කම අපි නොහිතනා විදිහට ජයග්‍රහණයක් සන්තෝෂයකුත් පිටුපසින් එනවා. ඒකයි සිංහල කියමනක් තියෙන්නේ, කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා කියලා. අපහසු යම් දෙයකට අපි ළඟා වුණොත් ලොකු කැපකිරීමක් එක්ක අපිට ජයග්‍රහණයක සැනසීමකුත් ඉතාම ආසන්නයි. ඒ නිසා දුක වේදනාව අමාරුකම බොහොම සන්තෝෂෙන් දරාගෙන යන අපේ සැනසීම, අපේ ජයග්‍රහණය ඉතා ළඟයි. ඔබට ජයස්මීටයි.